අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත අද රාත්‍රී 11:00 සිට මුළු දිවයිනටම සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට 27 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු දුම්රියක් දහවණිය නොවේ දෙවන දිනටත් 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් හමු වෙයි. වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් මරණ 38ක්. බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්. එක්ස්ප්‍රස් පර්ල් බහාලු නෞකාවේ ගින්න පාලනය කෙරේ. ප්‍රථමයෙන් දේශීය පුවත් අද රාත්‍රී 11:00 සිට එළඹෙන 25 වනදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර යළිත් එළඹෙන 25 වනදා රාත්‍රී 11:00 සිට එළඹෙන 28 වනදා තෙක් දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකයි. අද රාත්‍රී 11:00 සිට බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතයි. අද දිනේ මෙලෙස පැනවෙන සංචරණ සීමා ඉවත් කෙරෙන්නේ 25 වන අඟහරුවාදා දින අලුයම 4ටයි. ගිය සතිය වගේම මෙවරත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය තුල ඖෂධ වෙළඳසැල් නැත්නම් ෆාමසි හැරෙන්නට වෙනත් වෙළඳසැල් විවෘතව තැබීමට හැකියාවක් නැහැ. ඒවා වසා තැබිය යුතුයි. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. අද රාත්‍රී සිට සංචරණ සීමා බල පැවැත්වෙන කාල පරිච්ඡේදය තුල තමුගේ නිවස තුලම කෙනෙක්ම රැඳී සිටිය යුතුයි. යම් කෙනෙකුට මේ කාල පරිච්ඡේදය තුල රෝහලක් වෙත යාමට අවශ්‍ය නම් හදිසි ප්‍රතිකාරයක් සඳහා ඔවුන්ට රෝහල වෙත ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මෙම කාල පරිච්ඡේදය තුල පොලිස් යතුරුපැදි සංචාර, ජංගම සංචාර, මාර්ග බාධක, පාපැදි සංචාර සහ පාමුර සංචාර ක්‍රියාත්මක වෙනවා. මෙම නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කළහොත් අනිවාර්යයෙන්ම ඔබ අත්අඩංගුවට ගැනීමටත් නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමටත් සිදු වෙනවා. ඒ නිසා කරුණාකර නිවසේම රැඳී සිටින්න මෙම කාල පරිච්ඡේදය තුලදී රෝගිය වළක්වා ගැනීමට ගත හැකි උපරිම පියවර ගැනීමට දායක වන්න සංචරණ සීමා කිසිසේත් උල්ලංඝනය කරන්නට එපා. එමෙන්ම පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුල නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 414 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 11320ක් පමණ වෙනවා. මේ වන විටත් මෙයින් 10500කට ආසන්න පිරිසකට නඩු පවරා තිබෙනවා. ඒ අනුව දින 4කට ආසන්න කාලයක් පැනවෙන මෙම සංචරණ සීමා හේතුවෙන් මහජනතාවට සිය අත්‍යවශ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අද දිනේ නිවසින් පිටතට යාමට අවස්ථාව හිමිවන්නේ සිය ජාතික හැඳුම් පතේ අවසන් අංකය ඔත්තේ ඉලක්කමක් සඳහන් අයවලුන්ට පමණයි. මේ අතර අද දිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ අවශ්‍යතා සඳහා නිවසින් බැහැර වූ ජනතාවගේ දිගු පොලිම් දක්නට ලැබුණා. පේමන්ට් දාන්න දෙපා කියලා පේමන්ට් දාන්න එක දන්නේ නැහැ. ඉතින් කීයක දන්නවා. අපි දැන් දවස් 10ක් වගේ වාලානේ. මේකෙන් තමයි අපි මේ කීයක අම්මලා ඒක තමයි ඉතින් දන්නේ නැහැ පේමන්ට් දාන්න දෙපා කියලා. මේක කරොත් තමයි අපේ රොටේෂන් එක බලා ගන්න පුළුවන්. අද රාත්‍රී සිට පැනවෙන සංචරණ සීමා හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී සිට 27 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කිසිදු දුම්රියක් දහවණිය සිදු නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා පවසනවා. 27 වන දින දක්වා දැඩි සංචරණ සීමා පනවා ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය සේවයත් ඒ අනුව යමින් අද දින මධ්‍යම රාත්‍රිය සිට 27 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව පිටපළාත්වල තිරන පැමිණෙන කිසිදු දුම්රියක් ධාවනය කෙරෙන්නේ නැහැ. එහෙත් 28 වෙනිදා පිටපළාත්වල සිට පැමිණෙන එනම් මහනුවර රබුක්කන මහව හලාවත සහ බෙලියත්ත සිට ධාවනය වෙන සියලු දුම්රියන් ඇතුළුව ධාවනය කිරීමට කටයුතු කරනවා. එළඹෙන 25 වනදා රාත්‍රී 11:00ට යළිත් මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන අතර එළඹෙන 28 වනදා අලුයම 4 තෙක් අදාළ සංචරණ සීමා බල පැවැත්වෙනවා. එළඹෙන 28 වනදා අලුයම 4ට අදාළ සංචරණ සීමා ඉවත් කෙරුණද 31 වන සඳුදා දක්වා අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම් පතේ අවසන් අංකයට අනුවයි. මේ අතර 28 වනදා සිට 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11:00 සිට පසුදා උදැසන 4 තෙක් සංචරණ සීමා පැනවෙනවා.
මෙරට දෛනික වැවිදිම කොඩිවිත් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ මරණ 38ක් ලෙසයි. මේ අතර අකණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වී තිබෙනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 38ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ උඩුකිඳ, ලුණුකැල, බලංගොඩ, කටුනායක, බඳුරුකොඩ, කොච්චිකඩේ, මීගමුව, තලතෝය, බණ්ඩාරකොස්වත්ත, බොරැල්ල, පාදිනිය, තෝරයාය, පොල්ගහවිල, ගල්ගමුව, සේමලපේ, මතුගම, එතනවත්ත, නාවලපිටිය, කුරුණෑකල, යටියන්තොට, බෙලිහුල්ලොය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවරටිය, වරකපොල, අම්පිටිය, මරස්සන, රජවෙල්ල, උඩිස්පත්තුව සහ හබරදුව යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා. මියගිය පිරිසෙන් 19 දෙනෙකු කාන්තාවන් වන අතර 19 දෙනෙකු පිරිමි පුද්ගලින් වනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 3443 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ අතුරින් පුද්ගලින් 3441 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. ගම්පහින් ඊයේ දින ආසාදිතයින් 822 දෙනෙකු හඳුනාගැනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 674ක් සහ කළුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 287ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 1658 දෙනා දිවයිනේස සු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 154,785ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පුද්ගලින් 123,531 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 30,165 දෙනෙකු පමණයි. වේගයෙන් යන වේගයයි අපි රෝහල්වල ධාරිතාව වැඩි කිරීමේ වේගයයි අතර සමතුලිතතාවය බිඳුනොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි සියලු උත්සාහය අරගෙන තියෙනවා. ඒ වගේම ඒකේ ප්‍රතිඵලත් පේනවා. අපිට අවශ්‍ය කරන ඇඳන් සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කරගෙන යනවා. මේ දක්වාත් කරගෙන තියෙන සියලුම ක්‍රියාමාර්ග කරලා තියෙන්නේ පවතින ප්‍රධාන රෝහල්වල තියෙන සත්කාර සේවාවන් අඩපණ නොවන පරිදි අමතර සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමයි. යම්කිසි අවස්ථාවක අවශ්‍යතාවය මත වැඩිපුර ඇඳන් අවශ්‍ය වුණොත් රෝහල්වලින් ඇඳන් ලබා ගැනීම ගැටලුවක් නෙවෙයි. නමුත් අපි ඒක අවසාන මොහොත දක්වාම තියාගෙන ඉන්නේ වෙනමකුත් නිසා නෙවෙයි. අපිට අනිකුත් රෝග සහ අනිකුත් හදිසි අවස්ථාවන් වලට අවශ්‍ය කරන සත්කාර ලබා ගැනීම සඳහා ප්‍රධාන රෝහල් හැකි පමණ නියමිත තත්ත්වයේ පවත්වාගෙන යෑම වැදගත් වෙන නිසා. ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ට ඔක්සිජන් ලබා දීම ගැටලුවක් නැහැ. ඊට වැඩි වෙන රෝගීන් සංඛ්‍යාවකට උනත් ලබා දීම සඳහා දැනට ඔක්සිජන් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය කරන සැපයුම ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් සියලු සැලසුම් සකස් කරලා ඒ ඔක්සිජන් ධාරිතාව උපරිමයට ගෙන ඒමට අවශ්‍ය ඕනෑම මොහොතක කිසිම කෙනෙකුට ඔක්සිජන් නැතුව මිය යන්න තත්ත්වයක් ඇති නොවන ලෙස කරගෙන යනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්ක මහරෝහලි පිහිටුවා තිබෙන කොරෝනා ප්‍රතිකාර වට්ටුවේ පවතින දැඩි තදබදයේ හේතුවෙන් එහි ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් 5 දෙනෙකු රෝහල් බලධාරීන්ට නොදන්වා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වුණා. අදාළ රෝගීන් මෙවන විට සේ නිවෙස් තුළ සිටින බවයි කළුතර දකුණු පොලිසිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මෙම පුද්ගලින් පිළිබඳව සෞඛ්‍යංශ දැනුවත් කර ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි කළුතර දකුණු පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොත්මලේ නියගම්තොර මැද්දතැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 26 දිනකට කොවිඩ් 19 වෛරස ආසාදිනී වී ඇති බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 82 දෙනෙකුට මීට ප්‍රථම කොවිඩ් 19 වෛරස ආසාදිනී වී ඇති අතර එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 90 දෙනෙකු ස්වයං නිරෝධහනයට යොමු කර ඉන් අනතුරුව මෙම PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. මුල්ලේරියාව නැගිනිහිර කොළඹ මූලික රෝහලේ අලුතෙන් ඉදිකරන ලද දැඩි සත්කාර ඒකකය විවෘත කිරීම යුද අමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව 2020 මැයි 13 වෙනිදාන් පටන් ගත්තන් පස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබෙන රෝහල්
හා සම්බන්ධ වෙලා රෝහල්වල මේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට එසේත් නැත්නම් අලුත් වැඩියා කිරීමට අපගේ ශ්‍රම සහ සමහරට මුල්‍ය දාලෙක් පත්තේ හිටන් අපි සැපයුම් ලැබුවා. රටේ ආරක්ෂකයා වශයෙන් ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදාව සෞඛ්‍ය ශ්‍රේෂ්ඨත්වයට එකතු වෙලා අපිට පුළුවන් හැකි පමණින් මෙවැනි දායකත්වයක් ලබා දීමෙන් රෝගියෙක් රැකබලාගෙන ඌටගේ ජීවිතය රැකබලා ගැනීමට අවස්ථාවක් සැලසීමට හැකියාව එෙහිදී අපිට යම් කිසි ආකාරයක දායකත්වයක් සැපීමට හැකියාව පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ලබා දිය හැකි සියලු ප්‍රතිකාර ඒ රෝගීන්ට මේ රෝහල්වල ලබා දෙන්නට නොඅඩුව රචයක් විදිහට කටයුතු කරනවා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා විශාල නායකත්වයක් ලබා දෙමින් තමයි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නේ. අපි සියලු දෙනාම කැප වෙලා කටයුතු කරන්නේ. ඒ කටයුත්තේදී මුල් ඒරියාව මෙම රෝහලේ අධ්‍යක්ෂකතුමා ඇතුළු විශේෂඥ වෛද්‍යතුමන්ලා ඇතුළු හෙද කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිකුත් අතුරු වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය, ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ඒ සියලු දෙනාම කරන කැපකිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මම බොහෝම අගය කරනවා. කොවිඩ් රෝගියෙක් කියන්නේ අනික් රෝගීන්ට වඩා ගොඩාක් පීඩාවට පත් වෙන රෝගියෙක්. ඒ රෝගීන්ට මානුෂීයව බලලා ඒ රෝගීන්ට මහා ශක්තියක් වෙන ඔබ සියලු දෙනාටම අපේ ජාතියේ ගෞරවය, ජාතියේ ප්‍රණාමය අපි මේ අවස්ථාවේදී පුද කරනවා. දිස්ත්‍රික්ක තුනක තවත් ග්‍රාම නිලධාරි වසම් නවයක් අද උදෑසන 6 සිට හුදකලා කර තිබුණා. ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ පලාලී පොලිස් බල ප්‍රදේශයේ පලාලී උතුර ග්‍රාම නිලධාරි වසම මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් බල ප්‍රදේශයේ කල්මඩු ග්‍රාම නිලධාරි වසම හුදකලා කර තිබුණා. මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ කිරිවැව, සෙවනගල, බහිරාව, හබරත්තවෙල, හබරුගල, මහගම සහ ඉඳිකොළ පැලස අද උදෑසන 6 සිට හුදකලා කෙරුණා. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 16ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරවුල බටහිර ග්‍රාම නිලධාරි වසම ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තීරණය කර තිබෙනවා. මෝතූර් සහ ඔළුවෙල් යන ප්‍රදේශවල අන්තවාදී පන්ති පැවැත්වූ තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් ඊයේ දින මාවනැල්ල ප්‍රදේශයේදී 29 හැවිරිදී තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මොහමඩ් සාහින් නැමැති තැනැත්තෙක්. මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මොහමඩ් සහරාන් නැමැති පුද්ගලයා, ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මුග්ධ ඝාතකයා විසින් 2018 වර්ෂයේදී විවිධ ප්‍රදේශවල පවත්වන ලද සංවිධානය කරන ලද අන්තවාදය පිළිබඳ පන්ති පැවැත්වීම සහ ඒවා සංවිධානය කිරීමට අදාළවයි. මේ පුද්ගලයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය වෙත රැගෙන විත් තිබෙනවා. ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණතේ ප්‍රතිපාදන අනුව තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මේ පුද්ගලයා විසින් ඔළුවිල්, සයින්දමරදු, ඒ වගේම මුතුර් ප්‍රදේශවල විවිධ අන්තවාදී පන්ති, ඒ වගේම ඉගැන්වීම් කටයුතු 2018 වර්ෂයේදී සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. අන්තවාදී පන්ති පැවැත්වීම, ඒ වගේම අන්තවාදය ව්‍යාප්ත කිරීම වලට අදාළව මීට පෙර සැක්කරුවන් 6 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ දින අත්අඩංගුවටගත් සැක්කරුත් සමග සැක්කරුවන් 7 දෙනෙක් පමණ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. අනුරාධපුර කටුකලියාව ප්‍රදේශයේ සිදු වූ වනාලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. නොනවතින අලිමිනිස් ගැටුම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම ගැටලුවට මුහුණ පා සිටින ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ සිය ජීවිත රැක ගැනීම උදෙසා දැඩි අරගලයක නිරත වන මෙම ජනතාවට දිනෙන් දින උග්‍ර වනාලි තර්ජන සඳහාද නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම හමුවේ සිය ජීවිත පිළිබඳව ඇති දැඩි අවිනිශ්චිත තත්ත්වයක්. එනුව මීට ආසන්නතම සිදුවීම අනුරාධපුර පහළ මහරගහවැව කටුකැලියාව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඒ එම ප්‍රදේශයේ පුත්කලෙකු වනාලි පහර දීමකින් ජීවිතක්ෂයට පත්වීමයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වූ එක් දරුපියෙකු බවයි වාර්තා වුණේ. මියගිය පුත්කලයාගේ වගාවන් විනාශ කිරීම සඳහා පැමිණි වනාලියෙකු පළවා හැරීමට උත්සාහ කිරීමේදී එම පුත්කලයා මෙලෙස අනතුරට පත්ව තිබෙනවා. මේ අතර නොච්චියගම ඊටි කුලම ගම්මානේ ජනතාවද වනාලි තර්ජන හමුවේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. මේම කරපු අප ජීවත් වෙන්නේ කොහොමද ඉතින්? මේ බලන්න මේ පෙර අපට අතින් ආර්ථික අපේ මේ කීයක් අනුවා ගන්න අපි මේවා විකුණලා ගමයි ගෙඩි උරව දාලා තවර දාන්නත් තියෙනවා.
ඒතියේදි තමයි ඊයේ රෑවෙදී මේ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙවට මෙහෙම හාමුනාම අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. හරි අමාරු ජීවත් වෙන්නත් බෑ. එම ගම්මානය ජනතාව පවසන්නේ නිරන්තරයෙන් ගම් වදින වනාලීන් සිය වගාවන් විනාශ කර දමන බවයි. කරෙන් ඇදලා වතුර දාලා හිටෝපුවා මේ. මේකට මොකක් හරි විකල්පයක් බලධාරීන් විසින් ගත්තේ නැත්තම් මේ අලිවැට ක්‍රමයේ මේ තියෙන ක්‍රමයේ කිසිම තේරුමක් නැහැ. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා මට මේ මගේ අගල කපා ගන්න මගේ ගොවිපළ වටේ ග්‍රාමීය අලිවැටක් හැටියට සංවර්ධනය කරන්න මං ගාව තියෙන තාක්ෂණයට මට නැත්තේ රුපියල් 7. කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් මට පුළුවන් හොඳ තාක්ෂණික අලිවැටක් මේ ගමට නිර්මාණය කරන්න. අද සිට පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරත දිග කොටසේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. නැගිනහිර සහ ඌව පළාත්වල ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකි. එමෙන්ම උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හෙට දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින අතර ඉන්පසු එය මැයි 23 වනදා වන විට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වනදා වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය නෙවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර මැයි 26 වනදා වන විට ඔඩිෂා බටහිර බෙංගාල ට්‍රොපිකල් වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයේ සඳහන් කර ඇත්තේ. ඒ අනුව අද දින සිට නැවත දැනුම් දෙනතුරු ඉහත ආශ්‍රිත මුහුදු ප්‍රදේශ තුල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමායන අතර කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 35-45 පමණ වනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-40 පමණ වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි වී හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දැන් රටවට අපවත් කීපයක් කෙටියෙන්. ඉන්දියාවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නැමති පහළුම් නෞකාවේ ඇති වූ හදිසි ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළුවම සමත්ව තිබෙනවා. මෙම නෞකාව මැයි 19 මෝන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සෙතපුම් 9.5 දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී මෙම ගින්න හටගෙන තිබුණේ. හුදකලා කර ඇති භගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ට වැඩිමිලට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබේ මත්පැන් බෝතල් 25ක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙ අතර සංචරණ සීමා පැනවීමෙන් පසු අලෙවි කිරීම සඳහා සූදානම් කරමින් සිටි මත්පැන් තොගයක් කපුකොඩ මාලිඳ ප්‍රදේශයේ නිවසකින් සොයා ගැනීමට දොම්පේ පොලිසිය සමත් වී තිබෙනවා. එහිදී එක් සැක්කරුවෙක් සමග නීති විරෝධී මත්පැන් බෝතල් 111ක් ගෝඩා බැරලයක් ඇතුළු උපකරණ තොගයක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. ඊයේ දින සිදු කළ වැටලීමකදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කර ඒවා කොටස් කර කොළඹ ප්‍රදේශයේ මෝටර් රථ කොටස් අලෙවි කරන ස්ථානවලට අලෙවි කළ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යළිත් හමුවීම් සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.